මේ ග්‍රහමාරු කියන එකක් තියෙනවන මේ ලෝකයේ ග්‍රහමාරුවක් කෙළගත් තියෙන. ඒ වගේ අපේ ලංකාවට මම හිතන්නේ මේ ග්‍රහමාරුව ඇතිවෙච්ච අවස්ථාවක් හැටියටයි නක්ෂත්‍ර ක්‍රමය අපිත් ඉන්දියාවත් අද ලෝකයක් පිළිගන්නවා. මම හිතනවා මේක අපිට ග්‍රහමාරුවක් හැටියට වෙච්ච දෙයක් වෙන්න ඕන. රටේ ජනතාවට අවශ්‍යතා හුඟක් පහුගිය වකවානුවල ඇති වුණා. ඒ ආවම ශ්‍රී ලංකාවට එන කෙනෙකුට තමන්ගේ දරුවා යවන්න පාසලක් නැහැ. ඒතර අපේ රටේ අධ්‍යාපනය නොමිලේ. අපි ලෝකෙටම කියනවා නිදහස් අධ්‍යාපනය ඇති ලංකාව ශ්‍රී ලංකාවයි. නිදහස් වෛද්‍ය පහසුකම් ඇති රට ශ්‍රී ලංකාවයි කිය. ඉතින් මේ වගේ විරුදාවලියක් ලබාපු ලංකාවේ යම් යම් අසහනකාරී වැඩසටහන් රාශියක් දීර්ඝ කාලයක ඉඳන් ගොඩ ගැහුණා. ඒ ගොඩ ගැහීමේ ප්‍රතිඵලය උඩ උහුලන්න බැරි බරක් රටේ ඇති වෙලා තියෙනවා. ඒ උඩ යම් යම් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට යම් කෙනෙක් බලාපොරොත්තුව හිටියනම් ඒ බලාපොරොත්තු කඩ වෙච්ච අය, එයාගේ විවිධ බලාපොරොත්තු උඩ ක්‍රියා කරපු අය මේ රටේ හිටියා. ඒ වගේම අපිට ඉතිහාසයක් තියෙනවනේ. මේ රටේ අවුරුදු 30 ගානක යුද්ධයක් වෙනකක් පස්සේ යුද්ධ කියන වචනේ ආවේ. කලින් තුන මේක ත්‍ස්තවාදී කියන වචන. ඊට පස්සේ අන්තිමට ලෝකයේ තියෙන නවීනම යුද්ධ උපකරණ අපිට අවශ්‍ය කළා. ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ඝාතනය වෙච්ච හැටි මතක නැහැ. එතුමාගේ අවසාන කටයුතු සිද්ධ කරන වෙලාවේ ස්වාමින් වහන්සේ නමක් හැටියට මමත් වචන කීපයක් ප්‍රකාශ කළා. මම කිව්වේ අද මේ ඇතිවෙච්ච කනගාටුදායි තත්ත්වයේ උඩ මෙරටේ රාජ්‍ය නායකයන් නැති වුණා. අපි දැන් තව තවත් ඒ නිසා අපේ ධනය ආරක්ෂාව තකා කැපගන්න. ඉතින් කොච්චර නවීන යුද්ධ උපකරණ ගෙනල්ලා මේ සටන නවත්තන්න අපි උත්සාහ ගත්තත් ගිනි කූරයි භූමි තෙල් බෝතලයි කියන දෙකට ඔය සියල්ල යටත් පුද්ගලයෝ කරපු අකෘතඥ ක්‍රියා දාමය තුළින් රටවාසීන් විශාල කලකිරීමකට පත් වෙලා තියෙනවා. විවිධ ප්‍රශ්න උඩ ඒ නිසා අර ගිනි ගොඩ ඩිංග 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 ඇවිලිලා මේ ගිනි ගත්ත දෙයක් තමයි මෙතන අපි දකින්නේ. ඉතින් මේ ගිනි ගොඩ නිවන්න ආගම් තියෙනවා, බුද්ධාගම තියෙනවා, රාජ්‍ය නායකයෝ කියලා ඉන්න සමහරු බෞද්ධෝ ලේබල් එක විතරයි බුදුදහමක් අදහන්නේ නැහැ. සමහරු විනෝද වෙන්න විතරයි කල්පනා කරන්නේ. මේ රට ගිනි බෝලක උඩ ඉන්නවයි කියලා ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. අනවශ්‍ය වැඩ. ඒ නිසා තමයි මේ ඔක්කොම විකෘති වෙච්ච තත්ත්වයකට පත් උනේ. ඉතින් මේ විකෘති වෙච්ච මනසක් ඇති මිනිස්සු ටික මේ රටේ වැඩි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනන්‍ය සුඛේ ණය නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒ ණයකාරයෝ කරපු මිනිස්සුන්ට අසහනය වැඩි, අනවශ්‍ය වීදම් වැඩි වෙලා තියෙනවා. අපේ රටට නොගැලපෙන ආර්ථික සම්ප්‍රදායකට අපි නොදනුවත්වම ගමන් කරලා තියෙනවා. අර
ඉස්සර හිටිය රජදරුවෝ රෑට වෙස්වලාගෙන ගිහිල්ලා ගෙවල්වල මොනවද කතා කරන්නේ, මිනිස්සුන්ගේ පීඩාව මොකද්ද, දුකතම මොකක්ද කියලා රජා හෙව්වා. ඉතින් අද රජ වෙලා ඉන්න මිනිස්සුන්ට මේ රටේ තියෙන අසහනය දැනුනේ නෑ කියන එකයි මම පිළිගන්නේ. ඒ විපාක තමයි මේ තියෙන්නේ. තමන් ගැන හිතුවත් තමන් වත් සංවර්ධනය වෙලා තියෙනවද කියන එක මට සැකයි. ඒ තරමට මිනිස්සු අන්තගාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. සියලු ආගම් තියෙන රටක්, අන්න ඒකයි දුක. විකෘති මනසකට රටේ ජනතාව විකෘති කළයි කියන එක නම් මම දැක්කා. අන්න ඒක තමයි මේ රජය කරගත්ත භයානකම දේ. මනුෂ්‍යයාගේ මානසික තත්ත්වය විකෘති කරනකම් බලාගෙන හිටියා. යාපනයේ හිටිය මිනිස්සු කොච්චර පීඩාවෙන්ද හිටියේ. අද යාපනයේ හිටිය මිනිස්සුත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කළයි කියන කෝණ රජින පත්තු කළයි කියලා කියන මන් දන්නේ නැහැ පත්තු කළාද නැද්ද කියලා. එහෙම කියන සමහරු. එහෙනම් යාපනයේ මිනිස්සුත් ලොකු පීඩාවකින් හිටියා. නමුත් යාපනයේ දේශපාලනයෙන් ආපු දේශපාලන ඉත්තු කීප දෙනෙක් කැත වැඩ කළා. අපේ හිතරත් රිදුනා කියාපු වචන, ඒ අය ක්‍රියා කරපු ආකාරය, ඒගොල්ලන් කොයි රටේද උන් පිටරටවල ඉඳලා ආවේ, ඇවිල්ලා අපේ රටේ ඇතිවෙච්ච සාමය පළුදු කරන පහත් වැඩ කළා. ඒවයිනුත් මිනිස්සු ඇවිස්සුනා. ඒ නිසා මේ රට ගිනි තියන්න හනුමලා ටිකක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ හනුමන් අඳුනා ගැනීමට පාලක පක්ෂයට බැරි වීම තමයි කනගාටුව. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවත්. සමහරු ඇහැ පියාගෙන ලිව්වා, සමහරු ඇහැ අරගෙන ලිව්වා. එතකොට ඊ ව්‍යවස්ථාව පවා ක්‍රමානුකූලව හදාගන්න තරම් අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. මම නම් කියන්නේ ඒව හැදුවෙත් කුස්සියේ ඉන්න මිනිස්සු. මම නම් කියන්නේ නැහැ. මම නම් කිව්වොත් මම ජාතිවාදී කෙනෙක් වෙන්න පුළුවන්, ආගම්වාදී කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැරමිටි ගහන සමහර මේ ලෝකෙ මිනි පෙට්ටි වලට දාන්න පුළුවන් මිනිස්සු තමයි පහුගිය කාලේ මේ රට පාලනය කළේ. ඔන්න එච්චරම එක වචනයක් කිය. බහුභූතය ඇවිල්ලා මේ රට ගිනි තිබ්බා. මහ බැංකුවේ කතාවත් එහෙමයි, අනිත් කතාවත් එහෙමයි. මේ රට ගිනි තිබ්බා. ආයි අපේ සාමය නැති කළා. මේක බාගලාට ලෝකේ අනිත් රටවල් කරපු කොමන්ත්‍රණකාරී වැඩක්. ඇයි උන්ට අවි ආයුධ විකුණන්න රටක් නැහැ. සාමයෙන් ජීවත් වෙනවයි කියලා මේ රට ඉන්නවයි කියන එකට නිදර්ශනයක් නැහැ. මත්කුරුකාරයන්ට මේ ආගම් අදහන සද්ධාවන්ත රටක් කියන වචනේ කියනවට ඔයගොල්ලන් අකමැති. ඔන්න ඕවා තමයි තියෙන කුමන්ත්‍රණ. ඕවා තමයි ඉතින් අගමැතිවරු හතර දෙනෙක් ඉන්නවයි කියන්න පුළුවන්, ජනාධිපතිවරු පස් දෙනෙක් ඉන්නවයි කියන්න පුළුවන්. ඕවා වෙන්නේ එහෙමයි. ඒකට උත්තරේ එච්චරයි.